ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමින් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙහිවල ප්‍රතිබිම්බාරාම ප්‍රදේශයට සංචරණ සීමා පනවයි අත්‍යවශ්‍ය කටයුත්තකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම හෝ ඇතුල් වීම සිදු නොකරන සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි කොවිඩ් වැළඳුණු ශානි IBH රෝහලට මෙරට 35 වන පොලිස් ප්‍රතිවරයා ලෙස CD වික්‍රමරත්න මහතා වැඩ අරඹයි වනජීවී ඇමතිගේ ක්‍රියාකලාපයට එරෙහිව වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක රාමඤ්ඤ මහානිකායේ නව මහානා හිමියන් හට ජනපතිගෙන් සුභාශිංෂණ ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අගමැති හමු වෙයි CID හිටපු අධ්‍යක්ෂ බන්ධනාගාර ගත කිරීම සාධාරණ නැහැ සමගි ජනබල වේගය කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ අට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 87ක පිරිමි පුද්ගලෙක් ඇතුළත් කොළඹ ජාතික රෝහලේදී මොහු ඊයේ දින මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලෙක්ද මියගොස් ඇති අතර ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය නොවැම්බර් මාසයේ 25 වන දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී පසුගිය නොවැම්බර් මාසයේ 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ ආඝාතයයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දෙහිවල ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 30ක් අතුරින් පුත්කලින් 6 දෙනෙකුට COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර කැවුම්වත්ත ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍යංශ අද කටයුතු කළේ. දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක MB අජිත් සංජීව මහතා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ පවුල් 26කට අයත් පුත්කලින් 115 දෙනෙකු පමණ වාසය කරනා බවයි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර කටයුතු සඳහා IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටියේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අතර ඉන්පසු ඔහු ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණා. කෑගල්ල මහරෝහලේ සේවය කළ හෙද නිලධාරිනියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ද COVID ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. සීතාවක අපනයන කලාපයේ කර්මාන්ත ශාලා තුනක පුත්කලින් 12 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් යහල්වත්ත, කුරුවිට, ඇහැලියකොට, කිරියල් හා රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. රත්නපුර පොලිසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය 25 වනදා ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සොය නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කරේ. එසේම ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එහිදී එක් දරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. මඩකලපුව කාත්තන්කුඩු ප්‍රදේශයේ ගැබිනි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ගැබිනි කාන්තාව මීට පෙර කොරෝනා ආසාදනය වූ ආර්යම්පති ඔල්ලිකුලම්හි පදිංචි කාන්තාවක් සමග කොළඹ සිට පෞද්ගලික බස් රථයකින් කාත්තන්කුඩියට පැමිණ තිබුණා. ඒ හේතුවෙන් එම ගැබිනි කාන්තාව නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ අදාළ ගැබිනි කාන්තාවට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර පවදන වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා.
තවදුරටත් කොළඹ නගරයටත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණය වීම නොකඩවා සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ දැඩි අවදානම් කියන ප්‍රදේශවල හරහා ජනසංසරණය අපි පරිමේයට පාලනය කළත් මේක තවත් දිගටම සිද්ධ වෙනවා ඒ නිසාම මේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මතුවෙනවා ඒ මූලාශ්‍ර හොයාගෙන යනකොට බොහෝ දිනක් නැවත බතාවක් බලනකොට කොළඹ නගරයේ බස්නාහිර පළාත සිට ඒ පළාත්වලට ගිය අය බව හඳුනාගෙන තියෙනවා ඒ අයගෙන් තමයි මේ රෝගය පැතිරිලා තියෙන්නේ ඒ නිසා අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍ය වෙනවා කොළඹ නගරයේ බස්නාහිර පළාත අත්‍යවශ්‍ය හේතුවක් නැසුව තුළු වීමටත් වගේම මේ පළාතෙන් පිට වෙලා අනෙක් පළාත්වලට යෑමෙනුත් වලකින්න කියලා මොකද මේක නීතියක් දාලා ඇඳිරි නීතිය දාලා ලොක්ඩවුන් කරලා නවතනවට වඩා අවශ්‍ය වෙන්නේ අපේ අවශ්‍යතාවයකට හදිසි දෙයකට යෑමට අවශ්‍ය කරන ඉඩකඩ තබා ගනිමින් අනවශ්‍ය ලෙස ඒ සංචරණය කිරීම අවම කර ගැනීමෙන් මං හිතනවා මේ රෝගය තවත් ප්‍රදේශවල නැවත පුකුරු ඇතිවීම වළක්වන්න ඒ වගේම දැනට පුකුරු මතුවී පාලනය කරගෙන යන ස්ථානවල ඒ පාලනය කරගෙන යෑමටත් පහසු වෙයි කියලා සහයෝගය අපිට දැක්වුවොත් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවල් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද විජේරාම නිල නිවසේදී පැවැත්වුණා ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවල් මහතා විසින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළා. ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු මෙම කලාපයේ රටවලට විදේශ ශ්‍රමිකයන්ගෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණද COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමි වීමත් සමග සිය රටවලට ශ්‍රමිකයින් පැමිණීම නිසා සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බවයි අජිත් දෝවල් මහතා පෙන් වාදුන්නේ. ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර සහ කඳු උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමටද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබා දෙන බවයි ශ්‍රී අජිත් දෝවල් මහතා පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ වැඩවෙසෙන මීරිගම මිනියොලුව විද්‍යාවාස පිරිවෙන වෙත අද පෙරවරු වේගිය ජනාධිපතිවරයා අභිනව මහනාහිමියන් වෙත සිය සුභාශිංසන පුද කළා. ශාසනික ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහානිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත් රජයේත් පූර්ණ සහය ලැබෙන බව මෙහිදී ප්‍රකාශ කළා. මහනාහිමියන්ට චිරජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විශේෂ සටහනක් සමග සමුළු සටහන් පොතේ අත්සනක්ද තැබුවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මෙරට 35 වන පොලිස් ප්‍රතිවරයා ලෙස පත් වූ සීඩී වික්‍රමරත්න මහතා සිය දොරේ රාජකාරී කටයුතු අද ආරම්භ කළා. වසර දෙකකට ආසන්න කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා අද දින නව පොලිස්පතිවරයා ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් වූ උත්සවයක් අද පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා. සීඩී වික්‍රමරත්න මහතා අද දින සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙසයි. මීට පෙර මුදුහුරේ රාජකාරී කටයුතු සිදු කළේ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතල අවල ආරක්ෂක විද්‍යාලයෙන් උපාධි හිමි කරගෙන ඇති සීඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනේ අදයි මේ හිදී පළ වූ අදහස් කිහිපයක්
ඉඩම් පිළිබඳ අනිකුත් නීති අනපනත් සංශෝධනයට පෙර ජාතික ඉඩම් හා පරිහරණ ප්‍රතිපත්තියක් සකස් කරලා අනුමත කර ගැනීම වඩාත් සුදුසුයි. අද කුඩා තේවතු හිමියෝ තමයි රටේ තේ නිෂ්පාදනයේ ප්‍රධාන කොටස්කරු. නැවත වගාවට දෙන සහනාධාරය හෙක්ටයාර එකකට දෙන්නේ ලක්ෂ 5යි. මේ මුදල නම් ඇමතුමනේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අපේ රටේ තේ නිෂ්පාදනය ප්‍රමාණාත්මකව පහත යමින් තිබෙනවා. ඒ කසල තේ කියන වචනයම කර්මාන්තයෙන් බිහි වෙච්ච වචනයක්. ලංකාවේ තේ පිළිබඳව තාම නරක නාමයක් ඇති කරන්ට ඒ වචනය බලපාලා තිබෙනවා. අපි ඉදිරියේදී වචනය අපේ ශබ්දකෝෂෙන් ඉවත් කරනවා වගේම අපි ප්‍රතිසකසුම් තේ කියන නාමයේ යටතේදී ගුණාත්මක භාවයෙන් ඉහළ නැවත නිස්සාරණය කිරීමක් පමණක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රටක් විදිහට තවමත් අසමත් වෙලා තියෙනවා. රට වගේ අටගුණයක් සාල සාගර කලාපයක් තිබිලත් රට අභ්‍යන්තරයේ මිරිදිය ජලාශ ගණනාවක් තිබිලත් අපේ රටේ දීවර කර්මාන්තය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න. තියෙන දීවර වරායවලත් ඇත්තටම පහසුකම් නැහැ. බහුදින යාත්‍රා වලින් විශාල මාළු ප්‍රමාණයක් අල්ලන් ආවා. ඒ ටික ගබඩා කරන්න අපිට සීතාගාර පහසුකම් නැහැ. ගායන්ත කරුණාතිලක අපි හිටපු ඇමතුමක් කිව්වාගේ ඉඩම් සංවර්ධන ආඥා පනත දැන් යල් පැන ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට ඩ්‍රාෆ්ට් එක හදාගෙන යනවා. ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කරන්න පොඩි සංවිධානය කියන්නේ සාරම සංවිධානයක්. දලද මන්දිරේට පාර දුන්නා. ඒකලන් කවුද? සමහර කියන්න පුළුවන් ඒකලන් කැරලි කරු කියලා. උත්තරේ දෙගරේරේ ත්‍රස්තවාදී කියලා කියන ප්‍රමාණ පිළිගන්නන එක. දකුණේ අම්මලන තාත්තලට මිය ගිය අයව සමාන දින අවස්ථාව උත්තරේ අම්මලන ලබා දෙන්න කියලා කියන්න ඕන. මේ රටේ ඉඩම් ටික අනිතාය ඇවිල්ලා අත්පත් කරන්න කලින් අපේ ලංකාවේ මිනිසුන්ට මේ ඉඩම් බෙදා දීම සම්බන්ධව අපිට සැලසුමක් අපිට මොන හරි අදහසක් තියන්න ඕන කියලා මේ අවස්ථාවක මම ප්‍රකාශ කරනවා. නඩු වලින් 85%ක් තියෙන්නේ ඉඩම් නඩු. ඒකෙන් 65%ක් තියෙනවා ක්‍රිමිනල් නඩු. ඉඩමක් ඉඳ ගහගත්තේ ඒවා මරාගත්තේ ඒවා බැනගත්තේ ඒවා මේ මාර්ගයේ මේ ඉඩම් සහතිකය ගෙනාවොත් මේකෙන් 104%කට මේ ඉඩම් නඩු අඩු කරගත හැකි. බාල ප්‍රමිතියෙන් යුත්තේ නිෂ්පාදනය අතර කිරීම සඳහා කටයුතු කරයි බුද්ධාංශය විශේෂ කාර්ය බලකා ඒ සඳහා අපිට සහයෝගය ලබා දී කටයුතු කරනවා. කර්මාන්ත ශාලා ප්‍රමිතිය වගේම කර්මාන්ත ශාලා නවීකරණ වැඩසටහනත් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරනවා. අද වෙනකොට පසුගිය වර්ෂවලට වඩා ටිකක් මිල වැඩි වෙලා තියෙනවා. ගොවියෝ අද මිල නිසා නතර කරලා තියෙනවා කිරි කපන එක. අන්න ඒක ආරම්භ කිරීම සඳහාත් අපි සහන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වතුකරේ අරගත්තොත් ඔබතුමා හොඳට දන්නවා සනීප ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් වැසිකිලි කැසිකිලි පද්ධතීන් පිළිබඳව අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. අපි පොල් බල නිෂ්පාදනය කරන සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. අද පොල් මිල වැඩි කියලා මේගොල්ලන් පොල් බෑ අරන් එනවා. නමුත් ඒවට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. සාල වශයෙන් අපනයන අද වැඩි වෙලා තියෙනවා. දේශ විනිමය 2011 සිට 47.3 ඉඳලා බිලියන 106 දක්වා වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් අතර ඊයේ දින උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ හේතුවෙන් අද දින උඩට අයත් වෘත්තීය සමිති නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. පොළොන්නරුව ප්‍රදේශයේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයේ වගා කිරීමට සහ කිරිගවයින්ට තනකොළ ආහාරයට ගැනීමට ඉඩ ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා කළ ඉල්ලීමක් එම ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඊයේ දින උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. මෙම සිදුවීමට තම විරෝධතාවය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සියලුම වෘත්තීය සමිතිවල නිලධාරීන් අද සිය රාජකාරී කටයුතු වලින් බැහැරව වැඩවර්ජනයක් ආරම්භ කළා. මෙතර අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා. අවුරුදු 40ක් 50ක් 60ක් යෙදිච්ච කිරිහරක් කර්මාන්තේ ගොවි ජනතාවට එයාට තෘණ භූමි වශයෙන් යම් බිම් ප්‍රමාණයක් ලබා දෙන්න ඕන. වනජීවී පනතේ පැහැදිලිව සඳහන් වෙනවා පාරම්පරිකව කරගෙන ගියපු කර්මාන්ත තියෙනවා නම් ගොවිතැන් තියෙනවා නම් ඒවා සඳහා ඉඩ ලබා දිය යුතුයි කියන එක. මෙතර වනාලි ගැටලුවකට මුහුණ දුන් තඹුත්තේ ගම ප්‍රදේශවාසීන් සහ එයවට ගම්මාන 14ක ජනතාව මෙලෙස වනජීවී නිලධාරීන් වැඩවර්ජනය කිරීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පවසනවා. එතෙන්දි විශේෂයෙන් මම ප්‍රකාශ කරන්න ඕනේ ජාතික වනෝද්‍යානවලට හරක් ගියොත් හරක් 1000ක් 2000ක් ගියොත් ඒ ජාතික වනෝද්‍යානවල තියෙන තනබිම් මේ හරක් උලා කනවා. ඒ උලා කෑවට පස්සේ අලින්ට කෑම අහි වෙනවා. ඛණ්ඩ දෙයක් නැහැ තනබිම්. ඊගාවට විශේෂයෙන් මහා වනාන්තර කටු වනාන්තර තියෙන අලින්ට ඛණ්ඩ තියෙන තනබිම් පමණයි. එතකොට ඒව ඛණ්ඩ නැති වුනහම මේ අලි සම්පූර්ණ ගම් වදිනවා. ඒ ගම් වැදුනට පස්සේ තමයි මේ හානිය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදනය
එවැකේම ඒ ප්‍රතිපත්තිය වණජීව දෙපාර්තමේන්තුවේ තියෙන යාඥා 50 රාජ්‍ය අමාත්‍යතුමා කියවුවා නම් එතුමා තේරුම් ගනි අපේ රටේ තියෙන නීතිය. ඒකෝර එතුමා යම් ප්‍රකාශයක් කරනවා මම ඊයේ වීඩියෝ එක බැලුවා. පොතේ නීතිය වැඩක් නැහැ. පොතේ නීතියට අපිට කරන්න බෑ. එහෙනම් ඉතින් මේ රටේ නීතියක් අවශ්‍ය නැහැ. අර කැලේ යුගය එහෙම නැත්නම් අපි කියන්නේ කැලෑ නීතිය. මම හිතන්නේ එතුමා එතෙන්දි කිව්වේ කැලෑ නීතිය ගේනවා නම් හොඳයි කියලා. ඉතින් කැලෑ නීතිය ගෙනාවා කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේ අපේ රටට වෙන්නේ නැහැ. ශානී අබේසේකර මහතා බන්ධනාගාරගත කිරීම සාධාරණ ක්‍රියාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශානී අබේසේකර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකතුමාද අත්අඩංගුවට අරන් තියෙනවා. මහන්නේ මේ රටේ පොලිසිය අපරාධ පරීක්ෂණයට සම්බන්ධයට කර තර්ජනයක් නෙවෙයිද මේක? රිමාන්ඩ් සිරගෙදර ඉදදී තමයි කොවිඩ් හැදලා තියෙනවා. මහන කොවිඩ් ආසාදිතෙක් නම් ඒ ආරක්ෂාවේ රටේ වෛද්‍ය ප්‍රතිකාර දෙන්න කොවිඩ් ආසාදිතේ කිලෝමීටර් 200 ගානක් එහා පැත්තේ එතුමා ගිනියලා තියෙනවා වැලි කන්දට අරන් ගිහින් ඉතින් මට කොවිඩ් ආසාදිතේ මෙහෙම ගිනියනවාද මේක අපි දකින්නේ පළිගැනීමක් විදියට අපි ආණ්ඩුවට කියනවා ශානී අබේසේකර මේ හිටපු රහස් පොලිසි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ ජීවිතය ගැන ආණ්ඩුවක් කියන්න ඕන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරේ අත්අඩංගුවට අරගෙන නඩු කටයුතු කළා 2015 දී එතුමට එම බරදකරු වෙලා සිර දඬුවම් නියම වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කරපු සැකකරුවන් විසින් කරන ලද පාපොච්චාරණයක් දැන් අවුරුදු 6කට පස්සේ ඒ පාපොච්චාරණය කරේ බලපෑම් මත කියලා ඒ අනුව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කළා තියෙන්නේ වෙච්ච යම් අපරාධයක් වෙනුවෙන් හරි දේ කරන්න කටයුතු කරපු ශානී අබේසේකර මහත්තයාව ඉලක්ක කරගත්තේ ඇයි මේ හිතේ හැටිය මේ බලවත් ඕනම කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේ සම්බන්ධයෙන් දෙපාරක් හිතලා බලන්න ඕනෑම ජනාධිපතිවරේ ඕනෑම ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ අයිතිකරුවන් හැටියට නෙමෙයි රටේ බාරකරුවන් හැටියට පමණයි කුමන අභියෝග පැමිණියද රට සංවර්ධනය කරා ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපි දැක්ක අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා මේ වාරි පද්ධතිය කඩාගෙන වැටිච්ච එක පිළිබඳව. අපි සිහිපත් කරන්න ඕනේ 2004-05 අවුරුද්දේ මේ රටේ කුෂිකර්ම අමාත්‍යවරයා හැටියට හිටිය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා. එතුමා වැව් 10000ක් හදනවා කියලා එතුමා හදන්න පුළුවන් උනේ 800 ගණයි කියලා එතුමා ඊයේ දිනේ පාර්ලිමේන්තුවේම ප්‍රකාශ කරා. එහෙමනම් මේ ලංකා ඉතිහාසයේ අසාර්ථකම කුෂිකර්ම අමාත්‍යවරයා තමයි ඊයේ දිනේදී වාරි මාර්ග අමාත්‍යවරයාටත් කුෂිකර්ම අමාත්‍යවරයාටත් උපදෙස් දෙන්න කටයුතු කරේ. ඒ වගේම තමයි රංජිත් මන්දුබ බණ්ඩාර හිටපු අමාත්‍යවරයා කියනවා මේ රටේ සහල් අස්වැන්න වැඩි කරගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු ඒ විප්ලවය පිළිබඳව මහ දීර්ඝ වශයෙන් එතුමා කතා කරා. හැබැයි එතුමාට මතක නැහැ එදා යහපාලන ආණ්ඩුව වෙලාවේදී ආර්ථික කමිටුව හදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද තීරණය කරේ අස්වැන්න වැඩි වෙනවා නම් මහවැලිය ඇල දිගේ යන වතුර ටික අඩු කරන්න කියලා තමයි එතුමා උපදෙස් දුන්නේ. වතුර කප්පාදු කරලා හරි අස්වැන්න පහළට ගේන්න කියලා එදා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව හිටපු කැබිනට් අමතිවරයෙක් තමයි අපේ කුෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි පාසල් පිළිබඳව කතා කරනකොට එතුමා කිව්වේ මොකද්ද? මේ පාසල් ටික අරින්නේ කොහොමද මේ කොරෝනා විවසනේ මේ විදිහට පැතිරිලා තියෙද්දි කියලා. හැබැයි ඉංගලන්තයේ ගත්තොත් මීට වැඩිය පැතිරිලා තිබිලා ඉංගලන්තේ තියෙන ඒ සියලුම විශ්වවිද්‍යාල වේවා පාසල් වේවා අද කටයුතු කරගෙන යනවා. ඒ නිසා බොහොම පැහැදිලිව කොරෝනා මර්ධන වැඩපිළිවෙල කරගෙන යන ගමන්ම මේ රටේ ආර්ථිකය මේ රටේ දියුණුව මේ සියල්ල එකට ඒ විදිහට මොන අභියෝගාවත් අපි ඉදිරියට ගෙනගෙන යන්න සූදානම්. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ දරුවන්ට අහිමි වෙච්ච කාල පරිච්ඡේදයන් කුමන හෝ කළමනාකාරීත්වයක් මාර්ගෙන් දරුවන්ට ලබා දෙන්නටත් ඒ වගේම දරුවන්ගේ සුරක්ෂිතව ආරක්ෂා කරගන්නටත් අපි කැප වෙනවා කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඇත්තම පාසල තුල අපිට මේ දුරස්සභාවය තියාගැනීම එකත් ලේසි නෑනේ. පන්තියක ළමයි 50ක් ඉන්නවා. පන්ති කාමරය තුල පුටු 25ක් තියලා ළමයි 25ක් විතර ගන්න පුළුවන්ද? එහෙම ක්‍රමයක් තියෙනවද? නෑනේ. ඒක එතකොට දෙමව්පියන්ට විශ්වාසයක් නෑ මේ රජය ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධ. පසුගිය වසර පහක කාලයක් යහපාලන ආණ්ඩුව සාර්ව ආර්ථිකයේම කඩාවැට්ටුවා කාබාසිනිය කළා නැති බංග කළා මහබැංකුව මහදවාලේ බිඳලා මේ රටේ කෙරෙහි තිබුණු විශ්වාසය පවා ආයෝජකයන්ගේ නැති කළා ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි අද වෙනකොට අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ
आर्थिक पुनर्जीवन हा दारिद्रताबेतुरांकिरी में जनाधिपति कार्य सहायक बालकाय बैसिल एमतुमाट बार दीला थी मे कटयुत्तट बोहोम योदमय सहयोगयक लबा देमिन ए प्रश्न अवम किरीम संदा अवश्य कटयुतु करगने यानो अपे श्रीलंका इतिहासे आर्थिके स्वर्णमय वेगवत् युगे हिटपु आर्थिक संवर्धन एमतुमा एतुमाट अद्दकीम तीनो एनिसा अपि हितन्ने एतुमा ओय एलिये इंदगन नेवे आंडु एतुलट अविल्ला मेकट नायकत्वय देनवा नम् ए तरमट मे रटे जनतावट मे रटे दुप्पत् जनतावट हा मे रटे संवर्धनयट एक शक्तियक् देन रटवट अपुवत् किहिपयक् केटिय जनाधिपति गोटाबे राजपक्ष महता उपदेशन आरक्षक लेखा विश्रामिक मेज जनरल कमल गुणरत्न महता अधीक्षण अटते ऐतिहासिक दीघवापी पुदीमे प्रति संस्करण कटियत सिधुकर्ण लबन सिविल आरक्षक डिपार्टमेंट बटेन विसीन कैनीम कटियत सिधुकर्ण अतरतुर गलमंजुसावक समग निधन वस्तु की प्याग पसुगे दास हेम स्वागत गलमंजुसाव सह निधन वस्तु वेडिदुर विमर्शन संदा पुराविद डिपार्टमेंट तोट बहर दीम सिधुना गले विल बदरूप गम्मानेट मे दिन वल वनाली रंच वशुन पेमिनी मेहत्वेन प्रदेशवासीन दड़ी आसीरुतावेकट पात्वतिबिनवा वनाली गम्वदिमेन गोविबीम राश्यक विनाशकरमेन सियवागावांट हानिकरन बवाई प्रदेशवासीन पावसान्नी इथियोपियावे उतुरुकोट से पीटी टाइग्रे प्रदेश युद्ध कलापेन श्रीलंकी केंटिस अट दिन को सार्थकव इवत् करगेमट हकी बव विदेश मात्यांश इथियोपियावे एक्सजातेंगे संविधाने समग सिदुकल साकच्चावल प्रतिपल अक्लिस इथियोपियावे तानापति कार्यालय मेम श्रीलंकी किन पिरिस युद्ध कलापेन मुदागिनति बवाई इथियोपियावे श्रीलंका तानापति कार्यालय निवेदनक निकुत करमीन पवसान्ने इथियोपियावे अंगुलुम कर्मांते नियुतु मेम सियलुम श्रीलंकी किन नबोदिन किन आपसु श्रीलंकावट गेनवा गेनिवट नियमित बवाई एम निवेदने वेडिदुरटत दक्वेन्ने දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය जनता हितवादी मूल्य समागम अतर प्रमुखत्वे होबवन वैल्युबल फिनेंस आयतने विसिन दिवैनपुर रोहल संधा सिद्ध करना परित्यागयन बल तवत परित्यागयक लेस कुरुनेगल शिक्षण रोहल संधा वेंटिलेटर यंत्र देकाक परित्याग किरीम ईये दिन सिद्ध करुना तवत वेंटिलेटर यंत्र रसाक दिवैने अनिकुत रोहल संधाद लबा दीमट वैल्युबल फिनेंस आयतने तीरणय करायति अतर मेम व्यापृतिये समस्त व्यदव रुपया मिलियन 10कट अधिक वनवा ඇත්තටම වැල්වල් ෆිනෑන්ස් සමාගම දිවෙන පුරා රෝහල් ගණනාවට මේ පරිත්‍යාග කරනවා මේ එක්තරා අවස්ථාවක් තමයි අද දින අපි මේ ක්‍රියාත්මක කරන්නේ මේ වටිනාකම ඇත්තටම මිලියන 10ක් පමණ වෙනවා දැන්ට අපි මේ රෝහල්ට මැෂින් දෙකක් පරිත්‍යාග කරනවා ඒ වගේම දිවේනේ අනිත් රෝහල් වලටත් දැනටත් අපි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට සුබරාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.